මං ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැනුවත් කිරීමක් කරන්න. එතකොට අපි මේ සෙෂන් එක පවත්වන්නේ කැම්පස් එක වල ඉන්න ඔයාලා වෙනුවෙන් විශේෂ වූ වැඩසටහනක්. එතකොට දැන් අපි මේ කෝස් එක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා වීඩියෝ එඩිටින් ඇන්ඩ් ආෆ්ටර් ඉෆෙක්ට් කියන එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් සිලබස් එකක් කෝස් එකක් නෙවෙයි. මේකේ පරතරය එහෙනම් ගොඩක් ගැඹුරුයි. එතකොට ඒක අපිට දවස් කීපයක් අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මේක කෝස් එකක් විදිහට ඉස්සරහට කන්ටිනියු කරන්න කැමති අයට, يعني ඔයාලට ගෑස් සෙන්සර් ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා මේ සබ්ජෙක්ට් එකේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයට, සෝරි, කොච්චරක් දුරට මේ වීඩියෝ එඩිටින් ඇන්ඩ් ඇනිමේෂන් කියන පැත්ත ඕන වෙනවද කියලා. එතකොට අපි මේ කෝස් එක දැන් අපි අනිත් ළමයිට කරනට වඩා ඔයාලට ගොඩක් කෝස් ෆී එක අඩු කරලා ලොකු ඔෆර් එකක් දීලා තියෙනවා. රුපියල් 5000කට සම්පූර්ණයෙන් මාස 3ම සතියකට දවස් 2 ගානේ අපි දවසකට පැය දෙකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉස්සරහට යනකොට පැය දෙකක් අපිට මදි වෙයි කියලා අපේ සර් කිව්වා. එතකොට ඔයාලට සමහර විට ඉස්සරහට මේ කෝස් එක කරගෙන යනකොට ඇනිමේෂන් එහෙම පටන් ගත්තාම දවසකට පැය 3ක් විතර වගේ කෝස් එක කවර් වෙනවා. එතකොට ලොකු පරාසයක් අපි මේකේ කවර් කරනවා. ඒ කෝස් එක කරන්න සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් මම ඔයාලගේ chat box එකට දාන්නම් අපේ WhatsApp group එකේ link එක. තාම ඔයාලට වෙනුවෙන් වෙනම හදපු group එකක් තියෙන, ඒකට සම්බන්ධ වෙන්න ඒ group එකට සම්බන්ධ වෙන අය විතරයි අර offer එක තියෙන්නේ. ඊට අමතරව අපි තව ඔයාලට free gift එකක් දීලා තියෙනවා 3 දිනකට සම්පූර්ණම පාඨමාලාව free හදාරන්න. ඒ offer එක ගන්න අය කීප දෙනෙක් අපිට තව video එවලා තිබ්බා. අපේ ඒකේ closing date එක දුන්නේ අඟහරුවාදා. අඟහරුවාදට කලින් ඔයාලගේ අපි ටොපික් එකක් දීලා තියෙනවා කොරෝනා සම්බන්ධයෙන් පොඩි තත්පර 30ක පොඩි වීඩියෝ එකක් හදලා එවන්න කියලා. ඒ ටොපික් එකට අපිට වීඩියෝ එක කීප දෙනෙක් කියලා තිබ්බා. අපි එකින් බලලා තෝරලා 3 දෙනෙකුට ඒක chance එක අපි දෙන්න. ඒකට අනිත් අය සම්බන්ධ වෙන්න කැමති අය අපේ වීඩියෝ කැම්පස් වීඩියෝ එඩිටින් කියලා ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්න, ඒ ගෲප් එක සම්බන්ධ වෙන අයට අපි සම්පූර්ණ මාස 3 පාඨමාලා රුපියල් 5000ක ඔෆර් එකකට ලබා දීලා තියෙනවා. ඒ එන විතරයි මට දැනුවත් කරන්න තියෙන්නේ. එතකොට සෙෂන් එක අපේ ගායන සංසර් කරගෙන යයි. ගායන සංසර් කවුද, එයාගේ ඒ ලෙක්චරි සයිඩ් එක කොහොමද කියලා ඔයාලා ගිය සතියේ දකින්න ඇති. හරි, මම ගායන සංසර්ට ආරාධනා කරනවා අපේ මේ සෙෂන් එක ඉස්සරහට කරගෙන යන්න. මං ස්ක්‍රීන් පේනවා ඇති කියලා. ස්ක්‍රීන් එකේ පේනවද? ඔව් සර්. හරි. හරි. After Effect 2020 version එකෙන් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. එතකොට මේ version එකත් free download කරගන්න ඔයාලට මම link එකක් දෙන්නම්. එතන Premiere එකේ 2020 version එක download කරගන්න link එක අපි ලබා දුන්නා අර group එක හරහා. ඔයාලට පුළුවන් මේක download කරගන්න. ඒ ටික අපේ system requirement අවශ්‍යයි Premiere වලටත් වඩා වෙලක් තැන්වලදී. හරි, අපි මේ විදිහට සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගමු. මේදී ලෝඩින් ස්ක්‍රීන් එකක් අපිට ලැබෙනවා මුලින්ම. හරි, ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපිට සොෆ්ට්වෙයාර් එක ඕපන් වෙනවා, ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා. හරි, අපේ Adobe, මම ගිය සති කතා කරා Adobe ගැන. ඒකට Adobe වි සොෆ්ට්වෙයාර් වල මෙන්න මේ වෙල්කම් ස්ක්‍රීන් එක අලුත් සොෆ්ට්වෙයාර්ස් වලදී ඔයාලට හම්බ වෙනවා. ඉතින් අපිට මෙතනින් පුළුවන් new project එකක් හදාගන්න. Premiere වලදී වගේම After Effects සහ Premiere වල ගොඩක් සමානකම් තියෙනවා. සහ concept එකේ තමයි පුංචි වෙනසක් තියෙන්නේ. Premiere සහ After Effects කියන්නේ ගොඩක් ළඟින් යන software දෙක. හරි, මට පුළුවන් මෙතනින් new project එකක් හදාගන්න වගේම මම හදාගත්ත project එකක් කලින් තියලා ඒක open කරන්න. නැත්නම් new team project එකක් හදාගන්න. Team project එකක් කියන්නේ සාමාන්‍යයෙන්
ලෝකෙ ඕනිම තැනක ඉන්න ඩිසයිනර්ස්ලට නැත්තම් නිර්මාණකරුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා Microsoft sorry Adobe Creative Cloud කියන cloud එක හරහා නිර්මාණ එකතු වෙලා කරන්න හදාපු concept එකක් new team කියන්නේ. එතකොට team project එකක් අපිට open කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අපි අවශ්‍ය වෙන්නේ මට තනි project එකක් කරන්න මං ඉඳ new project කියන එකක් දෙනවා. new project එකක් දුන්නාම මට මේ විදිහට තමයි after effect වල interface එක ලැබෙන්නේ. इंटरफेस कथा करो प्रीमियर गोड़ा सामान कथा करबो एडजस्टमेंट कर विधिम अभी हम इतकोट अभी प्रीमियर कथा करबो अभी वीडियो ऑडियो इतकोट अभी फोटोस हम अपलोड करने तम में तंटा इंपोर्ट कर गरना अभी टा प्रोजेक्ट पैनल लगा काम में ना प्रीमियर दिवागे में मिलने में तनी इटे पास से अभी टा याटिंग लोकोटा हम में ना टाइमलाइन ने का प्रीमियर दिवागे में इटे पास से मिलने में तनी हम में ना अभी टा वैधगत में दे कंपोजिशन एक का ना तंग पे प्रीव्यू विंडो एक अभी प्रीमियर वाला दिखाता अगर आप न्यू सीक्वेंस है खाता अगर ना किया तो कोटा After effect वाले दे अपिटा लबेन्ने sequence अन्ने में video sequence अन्ने में video composition ने काक केल दमाय अपिया after effect वाले दी ऐगा हाँ दुन्ना अन्ने उड़ाक सामान आई sequence ऐगे टा नमूद नामो एनास after effect वाले दी new composition की है ना option ने का दमाय अपिटा हम बेन्ने अपिटा पुलवा में का दी ला okay new composition की है item आइकन ने कोड़े क्लिक कर ला में composition settings टिका गन मेकेदी प्रीमियर वगेम अभी कमी नमक दिन्न पुलवा पे कंपोजिशन नेगट हिंदी नमक टाइप करना इट पास बेसिक सेटिंग्स प्री प्री सेट दील तीन वशन तोरगन मेतनी दिन्न अभी कस्टम एगम कस्टम एरगन अभी प्रीमियर वगेम विथ हईट पिक्सल वाली टाइप कर मम्मी एच डी देना हस्सी दस दिस असू इट पास हस्सी विस इतना एक्सपेक्ट रेशियो वेट अभी अंबेना 16:9 की एक्सपेक्ट रेशियो वेट इट पास प्रीमियम वाली वागे अभी फ्रेम रेट पुलवा फ्रेम रेट कोई भी धीरे देना नहीं किया मम्मी इतना फ्रेम रेट पीसी पहाक देना रेसोल्यूशन एक फुल दीला ඔය විදිහට අපිට හදාගන්න පුළුවන් ටයිම් කෝඩ් එක ඊට පස්සේ දෙනවා ඊට පස්සේ අපිට ඩියුරේෂන් එක මේක විශේෂයෙන් හදාගන්න පුළුවන් ඩියුරේෂන් එක කියන්නේ අපේ කම්පොසිෂන් එක නැත්නම් අපි හදන්න යන වීඩියෝ එක තප්පර කීයක් දිගද පැය කීයක් දිගද ඔන්න ඔය කාරණාව එතකොට ඩියුරේෂන් එකට අපි තප්පර 30ක් විතර දීලා මොකද ආෆ්ටර් ඉෆෙක්ට් වලින් සාමාන්‍යයෙන් හෙවි වීඩියෝ එඩිට් කරන නැත්නම් bigger time එකක් තියෙන වීඩියෝ එඩිට් කරන්න අපි සාමාන්‍යයෙන් ආෆ්ටර් ඉෆෙක්ට් පාවිච්චි කරන්නේ නැහැ ඒකට අපි ප්‍රීමියර් පාවිච්චි කරන්න පුළුවන් හින්දා आफ्टर इफेक्ट सामान्य पाच्ची करने बेसिक एनिमेशन इंट्रो वीडियो वीडियो इफेक्ट आगे प्रीमियर वाला वड़ा एडवांस देवल कर करना तमाय आफ्टर इफेक्ट अभी पाच्ची करा इतो कोटा आफ्टर इफेक्ट स्पेशलाइज कर लती है ना एनिमेशन था वीडियो इफेक्ट निर्माण के लिए मतलब 2D 3D देखा मगर अनबुला नमूत 3D एनिमेशन का अंटी का क्लोकु लोअर क्लोड डैक के नहीं इंदा पिटा मारो පොඩි PC එකකින් පොඩි ලැප්ටොප් එකකින් එක කරන්න. ඉතින් අපි අපේ පාඨමාලාව තුළ කතා කරන්නේ 2D animation ගැන 3D animation ගැන කතා කරන්නේ නැහැ. හරි. මම මේ විදිහට composition settings හදාගෙන මේක okay කරගන්නවා. හරි එතකොට මට මං හදාගත්ත composition එකට මෙන්න මේ විදිහට preview එකක් හම්බ වෙනවා. හරි. ඔයාලා Adobe Photoshop පාවිච්චි කරලා තියෙනවා නම් කවුරු හරි Adobe Photoshop පාවිච්චි කරලා තියෙනවා නම් Adobe Photoshop වල අපිට දාගන්න ෆොටෝස් වගේ සියලුම දේවල් ලැබෙන්නේ ලේයර් එකක් විදිහට. එතකොට After Effects වලදීත් අපිට හම්බ වෙන්නේ ලේයර් එකක් විදිහට තමයි අපි ඉම්පෝර්ට් කරගන්න සියලුම දේවල්.
එතකොට අපි මේකට ෆොටෝ එකක් ඉම්පෝට් කරගත්තොත් ඒකට වෙනම ලේයර් එකක් හැදෙනවා. වීඩියෝ එකක් දාගත්තොත් ඒකට වෙනම ලේයර් එකක් හැදෙනවා. එතකොට ටෙක්ස්ට් එකක් ඇඩ් කරොත් ඒකට වෙනම ලේයර් එකක් හැදෙනවා. ප්‍රීමියර් වලයි ආෆ්ටර් ඉෆෙක්ට් වලයි වෙනස අපිට ප්‍රීමියර් වලදී හම්බ වෙන්නේ එක ලේයර් එකකට එහෙම නැත්නම් එක ට්‍රැක් එකකට වීඩියෝස් කිහිපයක් දාන්න පුළුවන්. වීඩියෝස් කිහිපයක් කට් කරගෙන අපිට එක දිගට දාගෙන යන්න පුළුවන්. නමුත් ආෆ්ටර් ඉෆෙක්ට් වලදී අපිට ඒ දේ කරන්න බෑ. අපිට එක ලේයර් එකකට එක ට්‍රැක් එක වීඩියෝ එකක් විතරයි දාගන්න පුළුවන් වෙන්නේ. නමුත් ක්‍රියේෂන් වලදී ගොඩක් වැදගත් වෙනවා. ආෆ්ටර් ඉෆෙක්ට් එතකොට අපි කමර්ෂල් හදන්න එක දැකලා ඇති. පීසා හට් එකේ වගේ කමර්ෂල් එකක ඔයාලා දැකලා ඇති පීසා එක වටේට ලස්සන එකක ඇනිමේෂන් ඇද්දලා ටෙක්ස්ට් ඇද්දලා වගේ හැදෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් අපිට හදාගන්න පුළුවන් ආෆ්ටර් ඉෆෙක්ට් පාවිච්චිලා. ඉතින් අපි අද කතා කරන්නේ බේසික් දේවල් ටික ගැන විතරයි. අපි බේසික් දේවල් ටික ගැන කතා කරමු. මම මුලින්ම මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් හදා ගන්නවා. මම ඒකට ගන්නවා new. ඔය විදිහට මට මෙතන ලේ පැලට් එකේ රයිට් ක්ලික් කරලා new item ගන්න පුළුවන්. new item වලින් මම ගන්නවා solid කියලා layer එකක්. solid layer එකක්. එතකොට solid layer එකක් අරගෙන මෙතන right click කරලා ගැටළු මොන හරි තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන් වලට මට මෙතනින් තනි පාට background එකක් හදාගන්න පුළුවන්. මෙතන කැමති පාටක් දෙනවා. මම මෙතන දෙනවා සුදු පාට. හරි ඔය විදිහට දීලා මගේ composition settings වලට මේක සමාන හින්දා මේක okay කරගන්නවා. එතකොට මට මේ විදිහේ background එකක් මේකට create වෙනවා. ඔයාලට ඕනිම කැමති ඕනිම ෆොටෝ එකක් කැමති ඕනිම වීඩියෝ ක්ලිප් එකක් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ software එක හරහා. හරි දැන් ඔයාලට පේනවා. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එකට මගේ composition එකේ තප්පර 30 පිරෙන්න මට හම් වෙලා තියෙනවා timeline එකක්. හරි මේකෙදී අපිට පුළුවන් කැමති shapes ඇඳගන්න. මේක තුල අපි ඉස්සෙල්ලා shape එකක් ඇඳගෙන බලමු කොහොමද ඒකේ basic animation ටික කරන්න කියලා. හරි මට මෙතන ඉන්ටර්ෆේස් එකේ දැන් අපි කාරණා කිහිපයක් ගැන කතා කරා. ප්‍රොජෙක්ට් පැනල් එක ගැන කතා කරා. ඊට පස්සේ ටයිම්ලයින් එක ගැන කතා කරා. සෝස් මොනිටර් එක නැත්නම් ප්‍රෝග්‍රෑම් මොනිටර් එක නැත්නම් කොම්පොසිෂන් මොනිටර් එක ගැන අපි කතා කරා. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන ඉෆෙක්ට් ටික අපිට ඉෆෙක්ට් ටික අවශ්‍ය කරන දේවල් ඕඩියෝ ඉෆෙක්ට් ඉෆෙක්ට් ප්‍රීසෙට් ඊට පස්සේ පැනල් ටිකක් තියෙනවා. කැරක්ටර් පැනල් එක ට්‍රැකර් පැනල් එක කන්ටෙන්ට් එක පේන් බ්‍රෂ් පේන් බ්‍රෂ් වගේ පැනල්ස් ටික අපිට මේ පැත්තෙන් දීලා තිනවා. මේ කැමති එකක් ක්ලික් කරලා අපිට ගන්න පුළුවන් අවශ්‍ය පැනල් ඔය විදියට. හරි අපි ඒව ගැන කස්සේ කතා කරමු. ටිකක් ඇඩ්වාන්ස් දේවල් ඉන්න අපි බේසික් දේවල් ටික ගැන කතා කරමු. ඊට පස්සේ අපිට මෙතන උඩින් දීලා තියෙනවා අපේ ටූල් ටික. අපිට අවශ්‍ය ටූල් ටික අපි මේකත් ගානේ කතා කරන්න ඕනේ. හැබැයි අපි අද අවශ්‍ය දේවල් ටික ගැන කතා කරමු. ඊට පස්සේ එතන ඊට උඩින් තියෙන අපිට ඔප්ෂන්ස් මෙනු ටික තියෙනවා අපිට. සාමාන්‍ය Adobe software වල තියෙන basic දේවල් ටික, ඒ කියන්නේ අපිට තියෙන මූලික ඉන්ටර්ෆේස් එකේ තියෙන panel ටික ඔක්කොම මේ විදිහටම මේකෙත් තියෙනවා. හරි. එතකොට මම මෙතන window වලට ගිහිල්ලා workspace වල all panel click කරගෙන තියෙනවා. එතකොට available තියෙන හැම panel එකක්ම මට ලැබිලා තියෙනවා මේ විදිහට. හරි. හරි අපි කතා කරමු කොහොමද මෙතන animation එකක් හදාගන්න කියලා. basic දේවල් ටිකක් යොදාගන්න. හරි මම මෙතන shape tool එක තියෙනවා මට. අපිට photoshop වල තියෙන shape tool එක වගේමයි මට කිසිම වෙනසක් නැහැ. මම rectangle tool එක අරගෙන මට පුළුවන් මේ මම අඳින්න යන shape එකේ color එක වෙනස් කරගන්න. මම රතු පාට තියාගෙන මම stroke එක off කරගන්නවා. මෙන්න මෙතන stroke කියන නම උඩ click කරලා මට මෙතන off button එකක් දීලා තියෙන stroke එකට මම අඳින shape එකේ වටේට line එකක් අවශ්‍ය නැති හින්දා මම ඒක off කරගන්න. ඊට පස්සේ මට කැමති විදිහකට පුළුවන් ඔන්න ඔය විදිහට අඳින්න. මට shift එකත් එක්ක ඇඳලා පුළුවන් හරි හතරස් විදිහටම නැත්නම් සමචතුරස්‍රාකාරවම මගේ shape එක ඇඳගන්න. හරි ඊට පස්සේ මට තියෙනවා මෙන්න මෙතන selection tool එක නැත්නම් move tool එක කියලා අපිට කියන්න පුළුවන්. ඒකෙන් මට මං ඇඳපු shape එක කැමති තැනකට position කරගන්න පුළුවන්.
මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඔව් සර්. හරි. හරි මම මේ විදිහට මගේ සෙන්ට එකට මේකේ ලයින් කරගන්නවා. මට control r වලින් මේකට rulers අරගෙන මට අවශ්‍ය විදිහට සෙන්ට එක mark කරගන්නත් පුළුවන්. මම ආසන්න වශයෙන් දාගන්න අපිට හරියටම 1282 ට බෙදුවාන් 600යි 640ක් වගේ නේ මේ හරියට. ඔහොම ලයින් කරගමු අපි. අපිට හරියටම සෙන්ට එක බලා ගන්න. ඔන්න ඔය විදිහට. හරි. rulers off කරගන්නවා. ඔය විදිහට හොඳයි මම ගයිඩ්ලයින් ටිකත් අයින් කරගන්නවා අපිට පැහැදිලි වෙන. හරි. දැන් මම shape එකක් හදාගෙන තියෙනවා. shape එකක් හැදුවට පස්සේ ඔයාලට සයන්ස් වලදී කියලා දෙනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා concept එකක්. වස්තුවක් චලනය වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයට කියලා. අන්න එතකොට ඒ වගේ අපිට මෙතන අපි අඳගන්න shape වල සහ අපි import කරගන්න photos වලත් මෙතන center line එකක් අපිට දෙනවා. අපිට anchor point එකක් කියලා කියන්න පුළුවන් මෙතන software එකේදී. එතකොට anchor point එක වටේට තමයි අපි කරන වෙනස්කම් නැත්තම් අපි add කරන animations play වෙන්නේ. එතකොට අපි anchor point එක අපිට අවශ්‍ය තැනකින් තියාගමු. ඒකට තියනවා මට anchor point tool එක මෙන්න මෙතන. ඒක අරගෙන මට පුළුවන් මගේ anchor point එක මේ විදිහට move කරගන්න. ඕනිම තැනකට මේ අයිනට මේ නැත්නම් මෙතන එළියට ඔය ඕනි විදිහට move කරගන්න පුළුවන්. හරි මම මේක horizontal එකට ගන්නවා ඉස්සෙල්ලා. මම horizontal එක වාගෙන control r press කරලා මේ shape එකේ horizontal එකට ඔහම line දා තියාගන්නවා. ඊට පස්සේ අපි හදාගමු මෙතන anchor point. හරි මේ විදිහට හොඳයි. anchor point එක හරි මැදට මම හදාගෙන තියෙනවා. මේකදී ඔයාලට තියෙනවා නම් මොනිටර්ස් දෙකක් ගොඩක් ලේසියි මේ ප්‍රිවියු එක එක මොනිටර් එකකට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉෆෙක්ට් එක ටයිම්ලයින් එක එක මොනිටර් එකට අරගෙන අපිට හොඳට හදාගන්න පුළුවන් ලේසියෙන්. නමුත් ඉතින් හැමෝටම මොනිටර්ස් දෙකක් නැති හින්දා අපි මේ විදිහට කතා කරන්නේ නැහැ. හරි ඔය විදිහට අපිට කැමති හැඩයක් හඳින්න පුළුවන් මේක ඇතුළතේ නැත්නම් after effect වල ඒ අඳින හැම හැඩයකටම අපිට මේ විදිහට අලුතෙන් layer එකක් create වෙනවා. Photoshop වලදී වගේම අපි කරන හැම action එකකම අලුත් layer එකක් අපිට හම් වෙනවා. එතකොට අපිට ඒ අලුත් layer එකේ ඉඳලා අපේ හැඩතල අපි ගේන දේවල් මේ import කරන සියලුම දේවල් වෙන වෙනම අපිට animate කර ගැනීම හැකියාව ලැබෙනවා. ඒක තමයි animation software එක නැත්නම් after effect වල තියෙන වෙනස. හරි. අපි බලමු මේකට simple animation එකක් add කරගන්න. මම හිතන්නේ මම ඇහෙනවා ඇති කියලා විශ්වාස කරනවා පැහැදිලිව ටිකක් මේ පැත්තේ වැස්ස වැඩි සමහරට කනෙක්ෂන් ලොස් එකක් එන්න පුළුවන් මට. එහෙම වුණොත් චුට්ටක් කියන්න මම කියන දේ අපහැදිලා. හරි. අපි මූලික විදිහට අපිට පුළුවන් මෙතන ෂේප් ලේයර් එකේ මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකෙන් ඩ්‍රොප් කරලා අපිට shape layer එකේ options ටික ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒකෙත් drop down එකක් තව තියෙනවා. ඒකේ transform කියන option එක ගන්න පුළුවන්. මෙන්න මේ transform කියන options ටික තමයි basic දේවල් ටික අපේ animation net කරන්නේ. එතකොට ඔයාලා powerpoint වගේ use කරලා තියෙනවා නම් powerpoint වලට මේක සමානයි ගොඩක් දුරට. නමුත් powerpoint වලට වඩා සෑහෙන advanced දේවල් කරන්න පුළුවන් අපිට after effect තරම්. හරි අපි මූලික දේවල් ටිකක් විතරක් කරලා බලමු. හරි. දැන් මම මට අවශ්‍ය වෙන්නේ මේ අදාගත් animation එක තප්පර දෙකක් යනකොට fade වෙලා එන නැත්නම් opacity එක මේ මම අදාගත් shape එකේ opacity එක තප්පර දෙකක් ඇතුළත වැඩි වෙලා මේ තියෙන තත්ත්වයට එන්න. බිඳුව ඉඳන් opacity එක වැඩි වෙන. නැත්නම් මේකේ visibility එක බිඳුව ඉඳන් වැඩි වෙන තප්පර දෙකක් ඇතුළත. හරි. ඒකට මත පුළුවන් මෙන්න මෙතනින් මට command එකක් දෙන්න අපි අර premiere වලදී කතා කරා වගේ key frame හරහා key frame හරහා මට මෙතන opacity කියන එක opacity කියන time watch එක අපි එකපාරක් click කරොත් මට මෙතනින් key frame එකක් add වෙනවා. මේක පුංචියට add වෙන ඉඳන් තමයි display එකේ පේන එකක් නැහැ. මෙතන add වෙලා තියෙන key frame එක. හරි ඊට පස්සේ premiere වලදී වගේම මට පුළුවන් මෙතන අපේ playhead එක ගිනියන්න 2 second වලට ඔන්න ඔය විදිහට. හරි ඊට පස්සේ මම මෙතනත් key frame එකක් add කරගන්නවා. මෙතන
stop watch එක on කරාට පස්සේ අපිට මෙතනින් keyframe option හම් වෙනවා keyframe එකක් add කරගන්න add or remove keyframe option එක හම් වෙනවා හරි හරි මම දැන් keyframe add කරගෙන ඉවර මට අවශ්‍ය වෙන්නේ මෙතන බිඳුවේ ඉඳන් තප්පර බිඳුවේ ඉඳන් දෙක වෙද්දී මේක මෙන්න මේ විදිහට ඇපිය වෙන්න අඩුම opacity එක ඉඳන් ඒ කියන්නේ නැත්තම් පේන්න නැතුව තිබිලා තප්පර දෙකක් ඇතුළත මේක පේන්න ගන්න සරලව කිව්ව හරි ඒකට මට කරන් දෙන්නේ මෙතන පළවෙනි stop watch නැත්තම් keyframe එක select කරලා මට මෙතන opacity level එක අඩු කර ගන්නවා බිඳුවට හරි බිඳුවට අඩු කර ගන්න ඊට පස්සේ දෙවනි keyframe එක select කරලා ඒකේ opacity එක 100 වල තියා ගන්නවා මේකේ සරලවම එන්නේ අපි after effect වල command එකක් දෙනවා ඔයා මෙන්න මේ වෙලාවෙ ඉඳන් මෙන්න මේ වෙලාව වෙනකොට මං වෙනුවෙන් මෙන්න මේ action එක කරලා දෙන්න කියලා එතකොට එයා automatically අපිට අවශ්‍ය විදියට keyframe ටික හදාගෙන එයා frame ටික create කරගන්නවා keyframe වලට අපි දෙන command එකට අනුව frame ටික create කරලා මේ keyframe දෙක මැද අවශ්‍ය වෙන frame ටික ඔයාලා දන්න video එකක් හැදෙන්නේ විශාල ප්‍රමාණයක් ඡායාරූප එකතු වෙලා එතකොට මේ keyframe එක අතරතුර අවශ්‍ය frame ටික automatic create කරගන්නවා after effect විසින් ඒක තමයි සරලවම මේ වෙන්නේ දැන් අපි මේක play කරොත් space bar එකෙන් ඔයාලට පේනවා ඔන්න ඔය විදියට appear වෙනවා මෙතන ඉඳන් 0 වල ඉඳන් ඔයන්න ඔය විදියට තප්පර දෙකක් යද්දි 100ට 100ක opacity එකකට shape එක එනවා. ඕක තමයි සරලවම after effect වල මූලික animation theory එක. එතකොට ඔය විදියට අපිට animations වෙනස් කරන්න පුළුවන් opacity එක නැත්නම් මේක rotation add කරන්න පුළුවන් position එක නැත්නම් මේක තැන අපි මෙන්න මෙහෙන් පටන් ගනම් මෙහෙට එන්න හදා ගන්න පුළුවන්. එතකොට anchor point එක වෙනස් කරගන්න පුළුවන් ඒ කියන්නේ අපිට tool එකකින් උත්තර ගන්න පුළුවන් ප්‍රධාන වෙනස්කම් විදිහට opacity rotation scale සහ position කියන animation ටික අපිට හදා ගන්න පුළුවන් position කියන්නේ අපි කැමති තැනකට උදාහරණයක් මට මෙන්න මෙහි ඉඳන් සෙන්ට් එකට එන්න ඕනි තප්පර දෙකක් ඇතුළත මේ shape එකේ මට එනම් position වලින් එක හදා ගන්න පුළුවන් scale වලින් මට පුළුවන් මේකේ size එක කුඩාම තිබිලා ඊට පස්සේ මේ size එකට තප්පර කිහිපයක් ඇතුළත එන්න හදා ගන්න එතකොට rotation එකේදී මට මේක කැරකෙන්න හදා ගන්න පුළුවන් ඒ වගේ මූලික දේවල් වලින් අපිට පුළුවන් මූලික animation theory ටික එතකොට අපිට තියෙන position scale සහ rotation ඒ වගේම opacity ඔන්න ඔය දේවල් ටික අපිට කරගන්න පුළුවන් x සහ y අක්ෂවල ඒ කියන්නේ මේ x එක අපි ප්‍රස්ථාරම් දින්න ගන්න x එක y එක මේ පැත්තට සහ z අක්ෂයත් අපිට කරගන්න පුළුවන් ඒකට අපිට විශේෂ options දීලා තියෙනවා එතකොට මේක 3D object එකක් විදියට අපිට move කරන්න හැකියාව හම්බ වෙනවා after effect හරහා හරි ඕක තමයි සරල after effect theory එක තේරුම් ගන්න ටිකක් අමාරුත් ඇති සමහර විට නමුත් මේක හුරු වුණාට පස්සේ ගොඩක් lazy making creations කරන්න මොන හරි ගැටලු තියෙනවද කාට හරි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් හරි අපි යන ඉස්සරහට යමු අපි බලමු චූටි animation එකක් create කරගන්න මෙන්න මේ keyframes පාවිච්චි කරලා සා මූලික basic animations theory ටික පාවිච්චි කරලා හරි මම මේක delete කරගන්නවා මම අඳපු shape එක මම ඒක delete කරගෙන මම ඇඳ ගන්නවා circle එකක් මට පුළුවන් මේ shape layer එකේ rectangle tool එක click කරලා එකපාරක් තියා අතරේ නැතු තියා ඉඳියා මට මේ විදියට appear වෙන ඉතුරු tool ටික එක ඇතුලේ තියෙන මම එකෙන් ගන්නවා ellipse tool එක අරගෙන මේ විදියට ඇඳ ගන්නවා shift එකත් එක්ක circle එක හරි ඔය විදියට ඇඳ ගන්න හරි මම මේක anchor point එක හරි center එකේ තියෙන්නේ මම මේ හරියෙන් මේක ගෙනත් තියා ගන්නවා අපි
අපි සෙන්ට් එක මාක් කරගමු ආය කන්ට්‍රෝල් ආර් වලින් රෝලස් අරගෙන මේ හරියෙන් හරි අපේ විදිහට තියාගමු මේකට align කරගන්න මම හදාගෙන තියෙන්නේ හරි මගේ ෂේප් එක මම හදාගෙන තියෙන්නේ අපි බලමු සරල animation එකක් create කරගන්න මේ ඔප්ෂන් ටික පාවිච්චි කරලා හරි මම මේ විදිහට තව guideline දෙකක් දාන මේ දෙක අතර මැදට වගේ ඉන්න අපිට මේ පික්සල් ගන්න බලලා හරියටම ගයිඩ්ලයින් ඇඩ් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය තැන් වලටම ටික වෙලාව යන හින්දා එකට මේ විදිහට මගේ ඇහි මට්ටමට මම ඇඩ් කරගන්නවා ගයිඩ්ලයින් කිහිප. හරි අපි බලමු දැන් මම හදාගත්ත මේ රෙක්ටැන්ගල් එක සෝරි සර්කල් එක කොහොමද අපි animation එකක් කරගන්නේ කියලා. හරි මට අවශ්‍ය මේක රවුමට මූව් වෙනවා වගේ animation එකක් හදාගන්න අපි බලමු එක කරගන්නේ කොහොමද කියලා. හරි මේ අපේ starting point එකේදී අපිට පළවෙනි තප්පරේදී මෙතන මේ object එක තියෙන්න ඕන. හරි අපි ඒකින්ද මෙතනින් ඔහම තියාගෙන මම ගන්නවා මෙතන layer එකේ transform options ටික transform option අරගෙන position ටික මම ඉස්සල්ලා හදාගන්නවා මේකේ movement එක වෙන්න ඕන. වෙන්න ඕනි position එක මම හදාගන්න. හරි මම ඒකට ඉස්සල්ලාම මේ position කියන टाइ स्टॉप अच्छे को उड़ा क्लिक कर ला मगे रीफ्रेम में का ऐड कर गन हरे मटे तीन ना अभी तापर ई पे की डिया खा दागा मो तापर हाथरा क्या दूर तो मटे ये शेप पे का मैंने मेथड टेन्ना वर्षा है मग हाथा रहते हैं मम्मी के टा तापर हाथरा टा मगे टाइम प्लेट डेग की ना हल्ला वो ये दी है टा मेथड इन प्लेस कर गन तापर anchor point එක ඇඩ් කරලා sorry key frame එක ඇඩ් කරලා මම මේකේ position එක මෙතන වෙනස් කරගන්නවා මට move tool එකිනුත් පුළුවන් නැත්නම් මට මෙතන again වෙනස් කළා මේක move කරගන්න පුළුවන් එහෙටයි මෙහෙට මෙන්න මෙතන xy again වෙන වෙනම දීලා තියෙනවා හරි මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට මේක මම move කරගන්න හරි දැන් මෙතන after effect වලින් මට අවශ්‍ය animation එකට අවශ්‍ය මූලික frames ටික create කරගෙන ඉවරයි. දැන් ඔයාලට පේන මේක play කරොත් තප්පර 4ක් ඇතුළත මේක මම හදාගත්ත දැනට play වෙනවා. හරි. මට ඕනි ඊළඟ තප්පර දෙකේදී, ඒ කියන්නේ තප්පර sorry තප්පර 4ෙදී නැත්නම් තප්පර 8 වෙද්දී මේක අහපෝ තිබිච්ච තැනට එන්න. හරි. මම මේකටත් ආයෙ keyframe එකක් add කරලා මම මේකේ පොසිෂන් එක මාරු කර ගන්නවා මෙතන මේ තියෙනවා හරි හරි දැන් අපි මේක ප්ලේ කරලා බලමු මේ විදිහට මුලින්ම ප්ලේ කරොත් හරි ආවට පේනවා මෙතනට ගිහිල්ලා අහපව මගේ ඔබ්ජෙක්ට් එක එනවා තිබිච්ච තැනට හරි ඊළඟට මම තප්පර 12ට යනවා ඒකෙදී ඕනි මට මෙන්න මෙතනට මගේ shape එක ගමන් කරන්න. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම මෙතනට ආයෙ keyframe එකක් add කරලා මගේ y එකේ position එක වෙනස් කරනවා. sorry x එකේ position එක වෙනස් කරනවා. x සහ y අක්ෂ දෙකේ position වෙනස් කරලා අපිට පුළුවන් මේකේ movement එක හදාගන්න. හරි. මම එහෙමම තව තප්පර දෙකක් අරගෙන තප්පර 16 දී අහපව center එකට එන විදියට මම හදාගන්න. आएगी फिर मैं कैट करूं नहीं देर हरे दांग अभी मेरे प्ले कर लो बालों मो मुली ना मैं शेप पे का दांग वार्ड पे ना मैं का गमन करना
නොනවතින ඉදිරියට ගමන් කරනවා ඔයාලට පේනවා. හරි ඔතනින් නවතිනවා. මම තාම මේක එකක් හදා ගන්නවා. මේක continue ගමන් කරන්න මට පුළුවන් මේ keyframe ටික ඔක්කොම copy කරගන්න. මම copy කරගන්න නැතුව මේක තව එක වටයක් හදා ගන්නවා මේ විදිහටම. මම y position එකක් add කරලා මේක move කරගන්නවා මෙතනට ඉක්මනින් කරගන්න. ඔය විදිහට ඊට පස්සේ ආයෙත් අප්‍ර දෙකකින් තව keyframe එකක් add කරලා ඔය හරි keyframe එකක් අපි add කරගමු. ඊට පස්සේ මම ආයෙ මේක center එකට ගේනවා. ඊට පස්සේ මම තව ආයෙත් අප්‍ර දෙකක් ඉස්සරහට ගිහිල්ලා මේක ඇමති duration එකක් වට දෙන්න පුළුවන් මේක අරම අවශ්‍ය නැහැ. මම ආයෙ add කරගන්නවා. එක මේ පැත්තේ අයින්නට මොන විදියට හරි ඊට පස්සේ මම මගේ කම්පොසිෂන් එක තව ජුට්ටක් දික් කරගන්න මේ වැඩේ හරියට කරගන්න තප්පර 32ක් වෙන්න මට කම්පොසිෂන් වල කම්පොසිෂන් සෙටින් වලින් sorry කම්පොසිෂන් සෙටින් වලින් මට ඒක හදා ගන්න පුළුවන්. අන්තන් ඩියුරේෂන් එක තප්පර 32ක් කරමු අපි. මම 35ක් විතරද sorry 34 ड्यूरेशन वेडी होना शेपेगा दिग्गट दीट पुलवांगा आय से मगे ऑब्जेक्ट ना अभी मैं प्ले करो अपर 32 का कंपोजिशन का अरे अभी बड़ा गन बोला मैं का मूव වෙනවා වගේ අපිට ඇතර වෙන්නේ මෙතන ඔබ්ජෙක්ට් එක යන මේ පාර දිගට ඔටෝ ෆ්‍රේම්ස් සිලෙක්ට් කරගත්ත එක අපේ ආෆ්ටර් ඉෆෙක්ට් සොෆ්ට්වෙයාර් එක හරහා ඒතොර අපිට ඒක හරහා දකින්න පුළුවන් මේක මූවමන්ට් එකක් වෙනවා වගේ. वटेट गमन करना यूज करना स्केल ऑप्शन එක මට දීලා තියෙන ස්කේල් කියන ට්‍රාන්ස්ෆෝම් ඔප්ෂන් එක. හරි. මම මේ හැම පොයින්ට් එකකටම අදාළ ස්කේල් එකක් හදා ගන්නවා. එහෙම නැත්නම් මේකේ සයිස් එක මම හදා ගන්නවා. මම මෙතන ස්ටාර්ට් පොයින්ට් එක විදිහට ස්කේල් ස්ටොප් වොච් එක ක්ලික් කරලා මම මේ විදිහටම තියා ගන්නවා. මම මෙතනට ඊට පස්සේ මම ඊළඟ කී ෆ්‍රේම් එකට එනවා. තප්පර 4. තප්පර 4ට මම ස්කේල් එකක් ඇඩ් කර ගන්නවා. මීට වඩා අඩුවෙන් අපි දෙමු 80. හරි අපි 60ක් දෙමුකෝ. ටිකක් ලොකු ගමනක් තේන්නේ. හරි. ඊට පස්සේ ඊළඟට මේක රවුමට යනවා නම් අපි ආයෙ මෙතනට එන්නේ. ඒකෙදි මම දෙනවා 60ටත් අඩු ස්කේල් එකක් ඔය විදිහට මෙතනට එද්දි නොහොම. මෙතන කී ෆ්‍රේම් එක වගේ මම තව කී ෆ්‍රේම් එකක් ඇඩ් කළා මෙතනට දෙනවා 40ක්. ස්කේල් එක 40ක් කරගන්න. හරි ඊළඟට මෙතනට හපව වෙන්නේ මෙන්න මෙතනට. හරි එතනට මම දෙනවා අහපව මෙතන දීපු ගාන ඒ කියන්නේ ස්කේල් එක 60ක්. හරි ඊට පස්සේ ඊළඟ කී ෆ්‍රේම් එකෙන් අහපව මැදට එන්නේ ස්කේල් එක. එතකොට මෙතනට 100ක් දෙනවා. මේක සමානට අපැහැදිලි ඇති අපැහැදිලි දැනත් තියෙනවා අහන්න ඒ විදිහට. හරි ඊට පස්සේ අපෝ ආයේ මෙතනට යන්නේ. මම එතනට ආයේ ඒ වගේම 60ක් දෙනවා ස්කේල් එක. මෙතනට ගිහිල්ලා ස්කේල් එක උඩ ටයිප් කරනවා 60ක්.
ඊළඟට අහපවෙන්නේ මෙතන මේ පිටිපස්සට කියලා අපි හිතමු. අපි මේක රවුමට ගමන් කරනවා කියන හදන්නේ. මෙතන මං ආය දෙනවා 40ක්. ස්කෙල් එක. ඊට පස්සේ එන්නේ මෙතනට අපි එතනට ආය 60ක් දෙමු. ස්කෙල් එක 60ක්. ඊට පස්සේ මෙතන ඉවර වෙනකොට ආය සෙන්ට් එකට එන්නේ. එතනට අපි ස්කෙල් 100ක් දෙමු. හරි. දැන් මේක මුලින් ඉඳන් අපි ප්ලේ කරොත් මේ විදිහට හරි ඔයාලට පේනවා මේක රවුමට ගමන් කරනවා වගේ. හරි ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරි සාමාන්‍ය වස්තුවක් චලනය වෙද්දී ඔයාලට චිත්‍රවලදී ඔයාලා අහලාදී මට නම මතක නැහැ ළඟ තියෙන වස්තුවක් පැහැදිලිව පේනවා දුරට යන්න යන ඒකේ පැහැදිලි බව අඩු වෙනවා මට ඒකේ නම මතක නැහැ ඒක සිප්ට් එකට කියන මම ඒකත් මෙතනදී හදා ගන්නවා ඒක ඔපැසිටි යූස් කරලා ඔපැසිටි එක යූස් කරලා මම ඔපැසිටි කී ෆ්‍රේම් ඇඩ් කරගන්නවා මෙතන මගේ ස්ටාර්ටින් පොයින්ට් එකට 100කුත් මගේ මෙන්න මෙතන එන්ඩ් එකට අපි දෙමු 7 ඔපැසිටි එක 60ක් මෙතනට හරි ඊළඟට අපි පිටිපස්සට යන්නේ මෙන්න මේ විදියට මෙතනට අපි දෙමු ඔපැසිටි එක කී ෆ්‍රේම් ඇඩ් කරලා ඔපැසිටි එක 40ක් අපි මෙතනට 60ක් දෙමු. ඊට පස්සේ මෙතනට එන්නේ මේකට මම ආය දෙනවා. ඊට පස්සේ මෙතනට 40ක් පිටිපස්සට යද්දි කැපැසිටි එක අඩු වෙලා මෙතනට එනකොට අපව අය වැඩි වෙන්න ඕනි. මම මෙතනින් ආය ග්‍රී ෆ්‍රේම් ඇප් සිලෙක්ට් කරලා ඒකට 60ක් දෙනවා කැපැසිටි එක. ඊට පස්සේ මෙතනට එනකොට අපව අපි ඉස්සරහට එන්නේ ඒකට 100ක් වෙන්න ඕන. හරි මම මෙතනට ඇඩ් කරනවා 100ක් 100 නැත්නම් ෆුල් ඔපැසිටි එක දෙනවා. මම ඊළඟ වටෙත් ඒ විදිහට කරගන්නවා. මෙතනට එනකොට ආය 60යි ඊට පස්සේ මෙතනට යද්දි ආය 40යි ඊට පස්සේ මෙතනට යනකොට ආය 60යි ඊට පස්සේ මෙතනට ආයෙද්දි කී ෆ්‍රේම් ඇඩ් කරගෙන මෙතනට ආය 100% ඔපැසිටි එක අපි දෙන. හරි දැන් මේක අපි ප්ලේ කරොත් මේ විදිහට ඔන්න ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක මූවමන්ට් එකක ඇනිමේෂන් එක. දැන් මේක බොහොම සරල ක්‍රමවේද ටිකක් පාවිච්චි කරලා හදපු ඇනිමේෂන් එකක්. අපිට ඔය ඔපැසිටි එතකොට ස්කේල් රොටේෂන් ඔපැසිටි ස්කේල් රොටේෂන් පොසිෂන් වලින් පවා ලස්සන ඇනිමේෂන් හදන්න පුළුවන් ඉෆෙක්ට් පාවිච්චි නොකර. දොර අපිට මේ වගේ ඉෆෙක්ට් ඔටෝමැටිකලි ඇඩ් කරගන්න ඉෆෙක්ට් දීලා තියෙනවා. ඉෆෙක්ට් විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා අපේ වෙබ් වල. අපිට ඒවා යූස් කරන ඉදි එකක් ගන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපිට ඒක පැය දෙකකින් වගේ එක කරගන්න අමාරුයි. ඒ හින්දා අපි බේසික් දේවල් ටික විතරක් අද කතා කරමු. හරි. නමුත් ඔයාලට පැහැදිලිව පේනවා නම් මේකේ ස්මූත් ට්‍රැවල් එකක් මේ ඔබ්ජෙක්ට් එකේ නැහැ. මේ කී ෆ්‍රේම් වලදී එක පාට් ස්නැප් වෙනවා වගේ එනවා ඔයාලට පේන තියෙන වැදිලා විසි වෙනවා වගේ. අපිට පුළුවන් මේවා ඔප්ෂන් ටික ඔක්කොම නැත්නම් කී ෆ්‍රේම් ටික ඔක්කොම අපි ඒකට කියනවා ඊස් කරගන්නවා කියලා. එතකොට ස්මූත් විදිහට අපිට මේක හදාගන්න පුළුවන් මේකේ ට්‍රැවල් එක
මම මේ key frame ටික ඔක්කොම highlight කරලා keyboard එකේ F9 press කරනවා. F9 වලින් අපිට මේ key frame ease කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට smooth travel එකක් අපිට හම්බ වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති කලින්ට වඩා ගොඩක් smooth විදිහට මේක object එක move වෙනවා. එතන අපිට ඇත්තටම rotation එක 100% යනවා වගේ. action එක add වෙනවා. හරි. ඔව් සමහර අතරම සරලවම animation කියන දේ ගැන අපි කතා කරත් බොහොම basic animation එකක් අපි හදාගත්තේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කතා කරන්න පුළුවන්. කියලා දෙපු දේවල් ගැන. සර් මේ මම කොළඹ විශ්වවිද්‍යාල දෙවන වසරේ කිමුතු වශයෙන් දිල්රංග. සර් එතකොට දැන් ඕක මේ විදිහට හදන්නත් පුළුවන් සාමාන්‍ය මේ දැන් සූර්යා වටා පෘථුවේ පරිභ්‍රමණය වෙද්දී අර පෘථුවේ සූර්යාට වැහිලා යද්දී පේන්නේ නැතුව යනවනේ. ඔව්. අන්න ඒක කොහොමද ඒ වගේ ඔප්ෂන් එක කොහොමද ගන්න කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්. ඔප්ෂන්ස් එකට අපිට විදි කිහිපයක් තියෙනවා. දැන් අපිට එහෙමනම් ඉර හදාගන්න නැත්නම් සූර්ය හදාගන්න වෙනවනේ. එතකොට සූර්ය හදාගන්න සූර්ය වටා ප්‍රමණය වෙන විදිහට මේක හදන්න වෙනවා. එතකොට අපිට ඒකට ඔප්ෂන්ස් කිහිපයක් ගන්න පුළුවන්. එක්කෝ ලේයර් යූස් කරලා සූර්යාගේ ලේයර් එකට යටින් මේක මූව් වෙන්න හදන්න ඕනි. එතකොට අපිට තව ලේයර් එකක් දාගන්න පුළුවන්. මම මේක ඔබ්ජෙක්ට් එකක් වෙන් දාලා පෙන්නන්නම්. සරලව නිකන් අපිට ඉලස්ට්‍රේටර් වලින් අඳින ඉමේජ් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඉලස්ට්‍රේටර් කරගන්න වෙලාවක් නැති හින්දා මම තව ෂේප් එකක් ඇඳ ගන්නවා. අපි මේ කහපාටින් අඳිමු. හරි ඔය විදිහට ටිකක් ලොකුවට මම එකක් අඳා කියලා හිතන්නවා. මේක ඉර කියලා හිතන්න ඕගොල්ලෝ. හරි මෙතනින් ඒක ප්ලේස් කරගන්නවා. සාමාන්‍යයෙන් ඇංගල් එච්චි හැලයටනේ ගමන් කරන්නේ. නමුත් මේක මම ප්ලේස් කරගන්නවා. දැන් මෙතන ඉර තියෙනවා. හරි දැන් බලන්න මේක ප්ලේ කරද්දි මේ ලේයර් එක තියෙන්නේ උඩින් ඔය විදිහට sorry ඔන්න ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා. මේක දැන් පිටිපස් වෙන්නේ මූව් වෙන්නේ. එතකොට අපිට හදා ගන්න වෙනවා මේක ඉස්සරහට එන විදිහට. එතකොට අපිට ඔපැසිටි කියන දේ යූස් කරලා අපිට ඒ දේ හදා ගන්න පුළුවන්. මම මේක ඩවුන් කරගෙන නැත්තම් පිටිපස්සට ගෙනත් දා ගන්නවා මේ ලේයර් එකේ. ඔය විදිහට. හරි. දැන් අපි මේක මූව් කරා. මේක ඉස්සරහෙන් මූව් වෙනවා. හරි නොතනදී මෙන්න මෙතනට එද්දී මෙතනින් පිටිපස්සෙන් යනවා වගේ අපිට හදා ගන්න වෙනවා. මේකට අපිට යූස් කරන්න පුළුවන් මාස්කින් කියන ඔප්ෂන් එක යූස් කරන්නත් පුළුවන්. නැත්නම් ඔපැසිටි යූස් කරලා මේ වගේ එකක් හදා ගන්නත් පුළුවන්. කියන්නේ මෙතනට එනකොට මෙන්න මෙහෙම යද්දී ඔපැසිටි එක නැති වෙන්න ඕනි මේ උඩින් තියෙන ඔබ්ජෙක්ට් එක. එතකොට ඔයාලට තේරෙනවා මේ ටික පිටිපස්සට පේන්නේ. නැත්නම්දී අපි වෙන හදාන බලමු. කී ෆ්‍රේම් ටිකක් ඇඩ් කරගෙන මෙන්න මෙතනට එනානේ. මොන ඕම හරියට මේක ගන්න මාස්කින් යූස් කරන්න ඕනේ. මාස්කින් ගැන කතාන් ටික කියලා යනවා. මෙන්න මේ එකක් හදාගෙන පෙන්වන්න. ඔතනදී මෙන්න මෙතන ඉඳන් මේක ඔපැසිටි එක අයින් වෙලා යන්න ඕන. මේක කරගන්න ටිකක් ඇඩ්වාන්ස් විදි තියෙනවා. අපි ඒකට දාගමු කී ෆ්‍රේම් එකක් මෙතනට දාගෙන චුට්ටක් ඉස්සරහට ගෙනහිල්ලා මෙතනදී 0% දෙමු ඔපැසිටි එක. මේ විදියට. ඔන්න ඔයගේ අපිට මේ මූවමන්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් තේරෙන්නේ නැති කියලා කරගන්න විදිය. සව සහ මේක පිටිපස්සේ විසිබිලිටි එක අපිට අයින් කරලා දාන්න පුළුවන්. මේකට මාස්ක් එකක් ඇඩ් කරලා වගේ.
ඒ වගේ අපිට පුළුවන් මේ මේ වගේ මූවමන්ට් එකක් හදාගන්න. පැහැදිලි වුණා කියලා හිතනවා. ඔව් සර් පැහැදිලි වුණා. Thank you sir. තව මොනවාරි ගැටලු තියෙනවද කාට හරි? එතකොට මේ ඕක දැන් පික්චර් එකක් ඇඩ් කරලා උනක් කරන්න පුළුවන් පුළුවන් ඉක්සින් ෆැෂන් එක පුදුයි වගේ එකක් ඩිසයින් කරන්න අමාරුනේ ඔව් අපිට පුළුවන් පුළුවන් ඒක පික්චර් එකක් ඇඩ් කරගන්න පුළුවන් පික්චර් එකක් ඇඩ් කරොත් ඒ තමයි 2D විදිහට අපිට ඒක පේන්නේ නමුත් අපිට 3D ඔබ්ජෙක්ට් animate කරන්නත් පුළුවන් මේ software එකෙන් හැබැයි ටිකක් ඒකට heavy මේවා ඉල්ලනවා මොකද ටිකක් performance වැඩි වෙන්න ඕනි 3D object එක. يعني හැමෝටම අපිට ඇත්තටම මේ වගේ සීන් එකක් හදන්න පුළුවන්. මේ 3D පාවිච්චි කරලා ඇත්තටම animate කරන වීඩියෝ එකක් අපිට 3D object පාවිච්චි කරලා හදන්න පුළුවන්. නැත්නම් photo එකක් add කරලා හදන්න පුළුවන්. අපිට මේක පාවිච්චි කරලා සරලවම cartoon designing දැන් ඔය තියෙන්නේ දැන් ඔය අපි පොඩි කාලේ බැලුවේ දංගෙයා. එතකොට ඔය වගේ කාටුන් ඒ වගේ අපිට හදන්න මේක යූස් කරන්න පුළුවන්. එතකොට ක්‍රියේටිවිටි එක පාවිච්චි ගන්න ඕනේ අපිට මූවමන්ට් ඇනිමේට් කරන්න පුළුවන් මේකේ. අතක් කෙල්ලනවා, සමනලෙප්පි අඹනවා ඒ වගේ දේවල් හදන්න පුළුවන්. කොහොම ලේසි මේ ඇනිමේෂන් පාවිච්චි කරලා ෆ්‍රේම් එකක් ගානේ හදාගන්න. එතකොට අපිට පුළුවන් ඒ වගේ කාටුන් ඩිසයින් කරලා ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් හදන්න. ඒ වගේ විශාල වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් මේ software එක යූස් කරලා. හරි සර් පැහැදිලි බොහොම ස්තුතියි. අර මේක සරලව අපි බලමු මේක අර අපි හදාගත්ත ඉෆෙක්ට් විදිහට හරියටම හදාගන්න ඉදියා. දැන් මගේ ඔබ්ජෙක්ට් එක මෙහෙම ඉස්සරහින් යද්දි මම මේක සිලෙක්ට් කරලා මගේ තව ෂේප් එකක් අඳගන්න මෙන්න මේ විදිහට. මෙතනින් මේක ඔන්න ඔය විදිහට අඳගන්නවා. සෝරි ඒක ෂේප් එකක් විදිහට ආවේ. මාස්කින් ගැන කියා දෙන්න හැදුවේ බල මාස්ක් එකක් ඇඩ් කරගන්න. අපි මාස්කින් ගැන වෙන දවසක කතා කරමු. මොකද ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනේ. පැහැදිලි වෙන එකක් නැහැ කියලා හිතනවා. මාස්කින් ගැන දැන් කතා කරමු. මාස්ක් එකකින් සරල වෙන්නේ අපිට මාස්ක් එක ඇඩ් කරන ප්‍රදේශයේ මේක නොපෙනී යන්න හදන්න පුළුවන්. මාස්ක් එකෙන් මූවමන්ට් එක හැමෝම තියෙද්දි. එතකොට මේ වගේ ඉෆෙක්ට් එකක් අපිට මාස්කින් වලින් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ඉෆෙක්ට් එක. සරල විදිහට ඇනිමේෂන් එකක් හදන ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මේ මාස 3 දී PS කියන්නේ Photoshop වලට Premiere වලට කියන්නේ PR කියලා. PR සහ After Effects software දෙකම කව ගන්නවා. ඔව් අපි ඒ software දෙකේම basic දේවල් කියන්නේ මුලමින්ද advanced option වලට එනකන් කතා කරන කෝස් එක ඇතුළේ.
දැන් මේ වගේ දැන් මම මේ මාස්ක් එක ඇඩ් කරගෙන තින්නේ මේකේ මාස්කින් ගැන අපි වෙනම කතා කරමු කෝස් එකේ මොකද ඒක ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනි දෙයක් නිසා WhatsApp group link එක නුවන්ස ඉන්නව නේද මේ chat එකේ උඩ දාලා ඇති link එක දාලා තිනා මම ආපහු දාන්න හරි අපි බලමු මේකේ තව සරලව text animation එකක් වගේ හදාගන්න ඉදී හරි මේ layers දෙක delete කරගන්න delete කරගෙන අපි text animation එකක් හදාගමු logo එකක් එක්ක අපි logo එකක් විදියට shape එකක් පාවිච්චි කරමු හදාගත්ත logo එක ඔයාලට කැමති logo එකක් මේකට add කරගන්න පුළුවන් මම මේ විදියට rectangle එකක් ඇඳ ගන්නවා මොන විදියට ඉඳගෙන මම place කරගන්නවා මට අවශ්‍ය විදියට හරි ඔයාලා හිතන්න මේක logo එකක් කියලා ලෝගෝ එකක් නෝනට සරල ලෝගෝ එකක්. එතකොට මේක animate වෙලා මෙතනින් text එකක් එළියට එනවා වගේ අපි හදාගමු. මම ඒකට text එකක් add කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට text tool එක අරගෙන මට කැමති එකක් type කරන්න පුළුවන්. කැමති font එකක් මෙතන character panel එකේ අපිට තෝරලා දෙන්න පුළුවන්. කැමති ඕනෙම font එකක් फोन साइज़ से आपने फोटोशॉप वाला इलस्ट्रेटर वाला दिए ना ऑप्शंस ठीक ऑप्शन में इधर दिए ना ठीक है हम अभी तो काला एक तोड़ लेना मामा टेक्स्ट वाला काला एक ब्लैक तोड़ लेना अभी क्या मतलब है वहाँ खड़ी टाइप करेगा अभी अपर केस वाली में टाइप करना था कैपिटल वाली में अरे वही इधर टाइप करेगा ना मैं का वहाँ उदाहरण है किधर गाते मैं के फोन साइज इतनी का कार्डी करेगा ना इतनी का को हम ऐडी करेगा वो नहीं जान दो रा फिर मैं लाइन देके दूर है ना स्कर करने पर वही इधर इधर बस साकुरु ऐड करेगा ना ये वा मैं इधर करेगा ना හරි මේක සරලව මම හදාගත්ත ටෙක්ස්ට් එක මට මේක මූව් ටූල් එකෙන් මූව් කරලා තියාගන්න පුළුවන් ඔන්න ඒ දේ. මම හිතන්නවා මෙතන තියෙන ලෝගෝ එකක් මෙතන මේකේ ටෙක්ස්ට් එක තියෙනවා කියලා. හරි මම මෙතන හදා ගන්නවා ඉස්සල්ලාම මේ ලෝගෝ එක රොටේට් වෙන්න animate වෙලා රොටේට් වෙන්න හදාගමු අපි නපර හතලක් ඇතුළත. හරි මම මේකට ඉස්සලම මගේ ෂේප් එක සිලෙක්ට් කරලා ඒක animation එක හදා ගන්නවා මේ විදිහට ඉස්සලම opacity එකට keyframe එකක් add කරගන්නවා rotation එකට keyframe එකක් add කරගන්නවා scale එකටත් keyframe එකක් add කරගන්න එකපාර එකම තැනට තුනක් විතර add කරලා ඊට පස්සෙ මම තප්පර දෙකට මගේ timeline එක keep playhead එක ගෙනල්ලා මම මේකට keyframe add කරගන්නවා ඒ විදිහට හරි මට ඕනි මෙතන first එකේදී opacity එක අඩු වෙලා තියෙන්න 0 වෙන්න ඊට පස්සේ scale එකක් ටිකක් අඩු වෙලා තියෙන්න අපි 60ක් විතර දෙමු හරි ඊට පස්සේ මට ඕනි මේක මෙතනට end ඔය විදිහට මෙතන එක point එක අපි හදාගමු මේ විදිහට අපි වෙනවා හරි අපි ඕක තියාගනහම මෙතනට අපි රොටේෂන් එකක් ඇඩ් කරගමු
anchor point එක අපි මැදට අරගෙන ඉමු මෙන්න මෙතන ඔන්න ඔය විදියට මැදට අරන් මගේ position එක අපි හදා ගන්නවා tool එකෙන් හැම වෙලක් දැන් එකපාරක් කතා කරපු හින්දා මේක ගැන ඉක්මනට යන්නේ හරි ඔය විදියට තියාගමු දැන් මේක ඔය විදියට animate වෙනවා ඔයාලට පේනවා මේකටම rotation එකකුත් add කරගන්න මෙතන ඉඳන් මෙතනට එනකොට කොච්චර ප්‍රමාණයක් rotate වෙන්න ඕනිද කියන එක මෙතනින් මෙන්න මේ angle එකේ යකේ තෝරලා දෙනවා අන්න ඒ හරි දැන් මේක play කරවම අන්න ඒ දි animation එකක් අපිට හැදෙනවා දැන් ඔන්න ඕනි මේක මෙහෙම වුණාට පස්සේ මේ text එක මේක ඇතුලේ ඉඳන් එළියට එනවා වගේ හදාගන්න මෙන්න මෙතනින් මගේ text එකට text layer එක select කරලා මම මේකට keyframe add කරගන්නවා මෙතනින් text layer එක උඩ තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ හරි එතන transform option වලින් මම position එක විතරයි හදාගන්නේ මෙතන ඉඳන් එකපාර ටැපිය වෙන්න හදාගමු අපි ඔන්න ඔය හරියට එනකොට මෙතනින් එළියට එන්න හරි මම මෙතන තියාගෙන මෙතන පොසිෂන් එක මාරු කරගන්න මේ ෂේප් එකෙන් එළියට යන්න මේ ටෙක්ස්ට් එක හරි දැන් ප්ලේ කරොත් ඔන්න ඔය විදිහට එළියට එනවා නමුත් ටෙක්ස්ට් එකට උඩින් එන්නේ අපි මේකට මාස්කින් යොදාගෙන මේක හදාගමු ඔන්න ඔය විදිහට මම මාස්ක් එකක් ඇඩ් කරගන්න පුළුවන් ෂේප් එක වටේට ඒක කරන් තියෙන මම අවශ්‍ය ලේයර් එක සිලෙක්ට් කරලා මෙතන කැමති ෂේප් ටූල් එකක් ඇඩ් කරලා මට පුළුවන් මාස්ක් එකක් හදාගන්න හරි මම මේ මාස්ක් එක ඇඩ්ජස්ට් කරගන්නවා අවශ්‍ය විදිහට ඒක ඔය විදිහට තියාගමු ඊට පස්සේ මේ මාස්ක් එක ඇතුලේ තියෙන ටික පේන්න තියෙන මම මෙතන ඉන්වර්ස් කියන බටන් එක ක්ලික් කරනවා හරි දැන් මෙන්න මේ විදිහට අපිට මාස්ක් එකේ පොසිෂන් එක හදාගන්න ඕන ඉස්සෙල්ලා අපි ඉන්වර්ට් එක අයින් කරගමු දැන් මේ විදිහට වාර පේන මාස්ක් එක මූව් වෙනවා මාස්ක් එක මූව් නොවෙන්න අපි හදාගමු මෙතන කී ෆ්‍රේම් දෙක අතර තුර මේකට මෙතන පොසිෂන් එක මාස්ක් එකේ පොසිෂන් සයින් කරගන්නවා මෙතන මාස් පාත් සිලෙක්ට් කරලා ඒකට කී ෆ්‍රේම් එකක් ඇඩ් කරලා මෙතන ඉඳන් මෙතනට යද්දී මෙහෙම යද්දී ඒකේ මාස්ක් එක නැත්තම් මේක වහගෙන තියෙන එක මෙතනම තියාගන්න මම හදාගන්න සේම් ඔය විදිහට තියාගන්න දැන් ඔයාලට මේක ප්ලේ කරොත් ඔන්න ඔය විදිහට එෆෙක්ට් එකක් ඇඩ් වෙනවා හැබැයි මට ඒක වෙන්න ඕනේ අනිත් පැත්තට මම ඒක ඉන්වර්ස් කරගන්නවා මෙතන මාස්ක් එක හරි දැන් මේක ප්ලේ කරමු අපි හරි ඔන්න ඔය විදිහට මට ඉෆෙක්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා මේක ඉතින් මම සරලව හදපු එකක් සරලව බොහොම සරලව හදාගත්ත animation එකක් ඔය විදිහට අපිට ඕනි තරම් animate හදන්න පුළුවන් ඔයාලා දැකලා ඇති YouTube channel වල subscribe animation එතකොට ඊළඟට ඔය lower third කියලා අපිට දැන් මම present කරන YouTube channel එකක වගේ නම් මගේ නම මගේ detail ඔයාලට යටින් එන විදිහට හදාගන්න ඔය වගේ දේවල් ඔයාලටම හදාගන්න. කියන්නේ ඕවා ඕන තරම් download කරගන්න තියෙනවා. නමුත් ඔයාලටම customize build කරගන්න සහ ඔයාලට ඕයි නම් පුළුවන් ඒවා sell කරලා මුදල් උපයන්න. ඔය animation sell කරලා මුදල් උපයන්න පුළුවන්. අපිට මේ text එක ඕනියලාවක වෙනස් කරගන්න පුළුවන් විදිහට හදලා දීලා නැත්නම් අපේ කස්ටමර් ඕනි නේම් එකක් ඕනි ලෝගෝ එකක් මෙතන ඇඩ් කරගන්න විදිහට අපිට මේක හදන්න පුළුවන්. එතකොට මේ animation එකට අපිට පුළුවන් මුදල් උපයා ගන්න මේක sell කරලා. ඔන්න ඔය විදිහට දැන් අපි හිතමු මේකෙන් අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදලා තියෙන කියලා. අපි මේ විදිහට ඇපි වෙනවා මෙහෙන් මොකක් හරි Nike වගේ brand එකක shoe එකක් ඇපි වෙනවා ඒකේ price tag ටික වගේ ඇවිල්ලා අපි animate එකක් හදලා තියෙනවා කියලා හිතමු. එතකොට අපිට පුළුවන් ඒක භාවිතා කරලා ඒකේ අපිට sell කරලා මුදල් උපයා ගැනීමක් කරන්න. හරි. ඔහොම සරල ටෙක්නික් ටිකක් තමයි කියලා දුන්නේ. මාස්කින් ගැන මොන හරි ගැටලුවක් තියෙනවද? මම මාස්කින් ගැන පොඩ්ඩක් සරලව කිව්වේ. මාස්කින් ගැන ඇත්තටම ඊට වඩා සෑහෙන කතා කරන්න ඕනේ.
කාටරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. සර් එතකොට දැන් ඔය ට්‍රැන්ගල් එකක් තියෙනවා කොටුවක් තියෙනවා ඒ කොටුව ඇටේට දැන් දැන් උදාහරණයක් විදිහට කියමුකෝ සෝන් ICT එකේ YouTube channel එකේ අර start එක කියන්නකෝ මේ පටන් ගද්දිම තියෙන්නේ පටන් ගද්දිම ඔක ඔය ඇවිල්ලා අර කොටුවක් ඊට පස්සේ වටින් ඔය කොටුව ඇටේට අර කොන් හතරට මේ නිකන් ත්‍රිකෝණ වගේ වැටෙන්න හදන්න පුළුවන් නේද? එහෙම දැන් එහෙම වැටෙන්න හදන්න ඕන ඔබ ආවට පස්සේ. ඒ වගේ එකක් කොහොමද සොයන්නේ? ත්‍රිකෝණයක් වැටෙන එක මට තේරුණා ඇත්ත. මට වෙන්න ඕනේ. ඔය දැන් වැටලා තියෙන්නේ. කොන් හතරට. නෑ ඒක නම් මේ බවුන්ඩින් බොක්ස් එක. ඒ කියන්නේ මෙතනට ත්‍රිකෝණ හතරක් කොහොම ඇපිය වෙන්න දාර හදන්න ඕනේ කෝණස් හතරට. ඔන්න ඔය වගේ. ඔව් 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 සර්. එහෙම. අපි මේක පාඩකින් වෙන්නත් ඕන. හරි ඒක ප්‍රශ්න ඒක කරගන්න විදි ගොඩක් තියෙන animation වල. එතකොට මේකේ අපිට ඔයි නම් මේකට ත්‍රිකෝණ හතර ඒ අපේ shape හතර ඇඳලා ඒක place කරන්නත් පුළුවන්. මෙතනට මේ position වලට. එහෙම නැත්නම් අපිට මේක stroke එකක් add කරලා මේක කරගන්න පුළුවන්. අපි බලමු stroke එකක් add කරලා මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. මම මෙතන stroke එකට color එකක් දෙන්නම්. මේ විදිහට අතු පාට වගේ දෙමු දීලා. ටිකක් ඔය විදිහට හදාගමු. දැන් මේක ඔක්කොම වටේට මැඩ් වෙලා තියෙනවනේ. හරි මෙතනට එනකම් මට දැන් මේකට ඇඩ් කරගත්තට පස්සේ මේක ස්ට්‍රෝක් එක වෙනම එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ ෂේප් එක තුල. අපි බලමු ස්ට්‍රෝක් එක කොහොමද වෙනස් කරගන්නේ කියලා. මෙතන ට්‍රයැන්ගල් වල මෙතන ස්ට්‍රෝක් කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. අපි මේක ඉන් ඩීටේල් කතා කරමු මේවා ගැන. හරි ස්ට්‍රෝක් එකටත් දැන් ඊට පස්සේ අපිට පුළුවන් ඇඩ් කරගන්න කී ෆ්‍රේම්. ඒ කියන්නේ මේ මේ මෙතන දැන් අපි මෙන්න මෙතනින් ඇවිල්ලා කැරකිලා ඉවර වෙද්දීනේ අපිට ඇපිය වෙන්න ඕනේ. මම එතනින් ස්ට්‍රෝක් එකේ ඔපැසිටි එකට කී ෆ්‍රේම් එකක් දාගන්නවම එතනට එනකන් මේක නැතුව තියෙන්න සහ එතනින් එහාට ඇපිය වෙන්න. මෙන්න මෙතන ඉඳන් මේ මේ හරියේදීම චුට්ටක් මෙහාට ගමු අපි 0% එකකින් මෙන්න මේ හරියට එක ෆ්‍රේම් එකක් අරගෙන අපි 100% දාගමු ඔපැසිටි එක ස්ට්‍රෝක් එකේ නැත්නම් අපි වටේට දාපු ලයින් එකේ. හරි දැන් ඔය විදිහට ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපිට මෙතන ස්ට්‍රෝක් සෙටින් වලින් මේක කෝනස් හතරට විතරක් ඇඩ් කරගන්න හදාගන්න පුළුවන්. ටිකක් මේ සෙටින්ස් එක පොඩ්ඩක් අපිට ටයිම් එක මේ වගේ ෆෙට් එකක් කියලා අපි හිතමුකෝ. මේ විදිහට අපිට ඒක හදාගන්න පුළුවන්. එතකොට මේක දැන් කෝනස් හතරට විතරක්ම ඇපිය වෙන්න නම් අපිට පුළුවන් අපිට මේ හරියට විතරක් වෙනම shapes තුනක් shapes හතරක් shape එකක් හදලා ඒක මේ හතරටම කොපි කරලා paste කරගෙන අපිට ඇපිය වෙන්න හදාගන්න පුළුවන්. මම හිතනවා තේරුණා කියලා ඒක. අපිට stroke add කළත් කරගන්න පුළුවන් නැත්නම් අපිට මේ හතරට විතර place කරගන්න විදිහක් තියෙනවා. මම හිතනවා තේරුණා කියලා. හරි තව මොන හරි ගැටලු තියෙනවද? ඔව් සර් හරි.
ඔව් සර් පැහැදිලි පැහැදිලි හරි හෙලෝ නේද සිගනල් ඉෂුව එකක් ආවා මේ වැස්සක් පටන් ගත්තා මේ දෙකින් දැන් නැති මේ හෝස්ට් එක සමයි යුසර් මාරු වෙලා තියෙන්නේ මයින්සා ඉන්නවද මහින්ද සර් ඉන්නවද මේ මීටින් එකේ හෙලෝ සර් මම සර්ට හෝස්ට් එක මාරු වෙලා තියෙන්නේ මම පොඩක් දීකනේ නෑ ඉන්නේ මේ අනේ සෝරි මම කැලුම් කියලා කෙනෙක් කතා කරන්නේ මේ දැන් මහින්ද සර් පොඩ්ඩක් එළියට ගියා ඉන්න බලන්න මම මෙතන හොස්ට් දෙන්න හරි කාටද දෙන්න ඕන හොස්ට් මම රේස් හෑන්ඩ් කරන්න ගයාශාන් නේද ඔව් ඔව් ආ හරි නේද හරි හරි thank you හරි ඔකේ හරි ඔය විදියට අපි ප්ලේ කරලා බලමු ඔය විදියට ඔය විදියට මම සරලව ඇනිමේට් එකක් හදාගෙන තින්නේ දැන් අපිට මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් ඒ වගේ අපි කතා කරමු ඉස්සරදී මම සාමාන්‍යයෙන් මේකෙන් හදන ඇනිමේෂන් ආෆ්ටර් ඉෆෙක්ට් වලින් එක්ස්පෝර්ට් කරන්නේ නැහැ හරි අපිට මේ ටික තමයි කතා කරන් තියෙන්නේ මම ස්ක්‍රීන් එක ෂෙයාර් එක ඕෆ් කරන්න අපි ඉස්සරදී කතා කරමු හරියට ගැටලුවක් ආවොත් ඒ වගේ ටික වෙලාවක් අරගෙන මේ ටික තමයි අපි අද කතා කරන්න හිතානාවේ හරි මේක දැන් එක්ස්පෝර්ට් කරද්දී මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ නැහැ ආෆ්ටර් ඉෆෙක් මොකද ඊට වඩා මට දැන් මේක animation එක හැදුවට පස්සේ මේකට මම sound add කරගන්න ඕනි එතකොට colors හදන වගේ දේවල් නම් animation එකම කරගන්න පුළුවන් sound විශේෂයෙන් sound add කරගන්න මම පෞද්ගලිකව පාවිච්චි කරන්නේ Adobe Premiere එතකොට මට පුළුවන් ආෆ්ටර් ඉෆෙක්ට් වලින් හදවු ප්‍රොජෙක්ට් ෆයිල් එක ප්‍රීමියර් වලින් ඕපන් කරගෙන ඒකේ වෙනස්කම් කරන්න. කිසිම ප්‍රශ්න නැතුව මට ඒ දෙක අතර මාරු වෙන්න පුළුවන්. එතකොට මම කරන්නේ සාමාන්‍ය මේ ප්‍රොජෙක්ට් එකක් හදලා ඒක ප්‍රීමියර් වලට ඉම්පෝට් කරගෙන ප්‍රොජෙක්ට් ෆයිල් එක ඒකෙන් සවුන්ඩ්ස් ටික හදාගෙන ඒකෙන් එක්ස්පෝර්ට් එකක් කරන එක තමයි සාමාන්‍යයෙන් මම කරන්නේ. එතකොට ප්‍රීමියර් වල එක්ස්පෝර්ට් කරන දින කලින් අපි ඊයේ කතා කරපු විදිහටමයි සිකුරාද කතා කරපු විදිහටම හින්දා මම එකයි කතා කරන්න යන්නේ නැහැ මම මේ ටික තමයි අද කතා කරන්න ආවේ එතකොට කාට හරි ගැටලුවක් තියෙනවා නම් පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කෝස් එක ගැන වගේම එතකොට මේ සොෆ්ට්වෙයාර් එක ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරමු ප්‍රශ්න මොන හරි තියෙනවද කාට හරි ගැටලු ඔයාලගේ අදහස මොකක්ද මේ ගැන කියලා දැනගන්නත් අපි කැමතියි ගොඩක් සර් මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසර ශාස්ත්‍ර පීඨ දිවුරු වසරේ නිල් රංග සර් මට මේ ගැන ලොකු ආසාවක් තියෙන නිසා මේ මම සිකුරාද ප්‍රෝග්‍රෑම් එකේ භාගයකට සම්බන්ධ වුනේ පස්සේ මේ අර ලින්ක් එක හරහා ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම බැලුවා YouTube එකට ගිහිල්ලා සර් ඊට පස්සේ තමයි මෙතෙන්ට සම්බන්ධ වුනේ
මේ මට ලැප්ටොප් එකක් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා මුල්ලිමේ අපහසුතාවයක් තියෙනවා ඒත් මම මේක ආසාවෙන්ම බැලුවා මොකද ගත්ත දවසක මේකෙන් වැඩ කරන්න මේ මම දැනට ටැබ් එකක් හරහා මේ වීඩියෝ එඩිටින් වැඩේ කරගෙන යන්නේ මොබයිල් සොෆ්ට්වෙයා භාවිත කරලා බොහොම සන්තෝසයි මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම කියන අපි වගේ ශිෂ්‍ය වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා සර්ට මේක මහඟු කැපවීමකින් අපි වගේ ශිෂ්‍ය වෙනුවෙන් මේක ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි තව දෙයක් තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා සර් මේ අර සර් කරන් යන කෝස් එක සර්ට පුළුවන් නම් ඒකේ උගන්වන දේවල් මේ වගේ රෙකෝඩින් එකක් දාලා හෝ YouTube අර YouTube එකේ විකාශය කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සමහර විට දැන් 5000 ගාන පවා කියලා ගැනීම අපස්සාවයක් තියෙන ළමයි ඉන්න පුළුවන්. ඒගොල්ලොන්ට නමුත් ආසාවක් තියෙන්න පුළුවන් මේ සම්බන්ධ ඒක ඒගොල්ලොන්ටත් එතකොට බලන්න පුළුවන් නිසා මම එහෙම යෝජනාවක් කරනවා. ගිය අනුමැතිය සහ කැමැත්ත මත එහෙම කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. ස්තුතියි, බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන. අපව ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති අදහස් වලට, ගොඩක් වටිනවා ඔබේ අදහස්. ඒ වගේම අපි YouTube upload කරන pages වලට පුළුවන් එක බලන්නත්. ඒ වගේම YouTube upload කරන්නේ නම් අපි මෙහෙම අරමුණකින්, ඒ කියන්නේ අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන ළමයින්ට ඒව නැවත නැවත බලලා කරන්න. මොකද මම සාමාන්‍ය ක්ලාස් කරන්නේ මේ තියරියක් කියලා දෙන්න නෙමෙයි. එතකොට මම ප්‍රැක්ටිකලි එවෙලෙම යාළත් එක්කම, දැන් මම ෆොටෝෂොප් එක කරත් මම ෆොටෝ එකක් වුණා හරි එඩිට් කරනවා නම් ඒක යාළත් එක්කම එඩිට් කරගෙන උගන්නගෙන තමයි යන්නේ. එතකොට යාළට ආයෙ බලන්න පුළුවන්. ඒක YouTube දාපු නිසා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට බලන්න අරමුණින් අපි YouTube දානවා. ඔයාලට පුළුවන් ඒක බලන්න, කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි, ප්‍රශ්න කීපයක් chat box එකේ යාලා තියෙනවා. මේක බලන්න. රෙජිස්ටර්න ළමයින්ට නොමිලේ සොෆ්ට්වෙයාර්ස් දෙනවද? ඔව්, අපි පෝටබල් වර්ෂන්ස් දෙකක් සොෆ්ට්වෙයාර් දෙක දෙනවා. ඒ වගේම අද 2020 එකේ ලින්ක් එකක්, ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඔයාලට දෙන්නම්. ඩවුන්ලෝඩ් කරගන්න මේකේ. අපි අර ගෲප් එක හරහා 2020 දාගන්න පුළුවන් අය. කෝස් දෙකම, ඒ කියන්නේ කෝස් දෙකක් නෙමෙයි අපි කරන්නේ, එක කෝස් එකක් වීඩියෝ එඩිටින් ඇන් ඇනිමේෂන් කියලා. එතකොට ඒකෙදි ආෆ්ටර් ඉෆෙක්ට් ගැන සහ ප්‍රීමියර් ගැන වෙන වෙනම තමයි උගන්වන්නේ. ඒ කියන්නේ වෙනම කියන්නේ ඉස්සලා ප්‍රීමියර් ඉවර කරලා ආෆ්ටර් ඉෆෙක්ට් වල තමයි උගන්වන්නේ. නමුත් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය සහ ආෆ්ටර් ඉෆෙක්ට් සහ ප්‍රීමියර් වලින් එකට කරගන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනවා. උදාහරණයක් ප්‍රීමියර් වීඩියෝ එකක් නැත්නම් ප්‍රීමියර් ෆයිල් එකක් ආෆ්ටර් ඉෆෙක්ට් වලින් එඩිට් කරගන්න පුළුවන්. නැත්නම් ආෆ්ටර් ඉෆෙක්ට් ප්‍රොජෙක්ට් එකක් ප්‍රීමියර් වලින් එඩිට් කරගන්න, නැත්නම් ප්‍රීමියර් වලින් සවුන්ඩ්ස් හදාගෙන ඒක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ සම්බන්ධතාවය ඉදන් අපි ඒ සොෆ්ට්වෙයාර්ස් දෙකම ගැන සමානව කතා කරනවා කෝස් එක ඇතුළත. නෝමල් ලැප් එකකින් පුළුවන් වෙයිද මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොන වගේ ලැප්ටොප් එකක්ද තියෙන්නේ, ප්‍රොසෙසර් එක මොකද්ද, RAM එක මොකද්ද කියලා? එතකොට මට කියන්න පුළුවන් මේක රන් කරන්න පුළුවන් වෙයිද කියලා. ප්‍රශ්නය අප්ප කියලා ඉන්නවනේ චුට්ටක් මේ මයික් මියුට් කරලා කියන්න මට. එතකොට කියන්න පුළුවන්. ඔරිජිනල් සොෆ්ට්වෙයාර් නෙමෙයි නේද ඩවුන්ලෝඩ් කරන්නේ? මෙහෙමයි, ඔරිජිනල් සොෆ්ට්වෙයාර්ස් අපිට දුන්නොත් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එක Adobe Premiere සහ After Effects ඩොලර් 150න් එහා අවුරුද්දකට එක සොෆ්ට්වෙයාර් එකක්. එතකොට ඩොලර් 150ක් වැඩි කරලා බැලුවොත් 20000කින් එහා යනවා ලයිසන් එක 1 year වලට. එතකොට අපිට ඔරිජිනල් සොෆ්ට්වෙයාර්ස් දෙන්න මාරු. අපි කෝස් ෆ්‍රී එකත් රුපියල් 9500කින්ද අපි පෝටබල් වර්ෂන්ස් දෙන්නේ. එතකොට ඒවා software වලට නැත්නම් system වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාට හරි පුළුවන් නම් software buy කරන එක ගොඩක් හොඳයි. මාත් ඇත්තටම හොඳයි ඒක software buy කරනවා නම්. නමුත් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක සහ ලංකාවේ තියෙන නීති පද්ධතියත් එක්ක මම හිතන්නේ software buy කරන්න හැකියාව එහෙම පෞද්ගලිකව මේක ඉගෙන ගන්න කෙනෙක්ට තියෙනවා ඇති කියලා. එහෙනම් අපි cracker versions තමයි දෙන්නේ. ඒවා use කරලා ඔයාලට creation කරන්න පුළුවන්. ඔයාලා කමර්ෂල් යූස් එකට ඒක යොදා ගන්නවා නම්, ඔයාලා එකෙන් හම්බ කරනවා නම් මම රෙකමෙන්ඩ් කරනවා සොෆ්ට්වෙයාර් බයි කරන එක ගොඩක් හොඳයි කියලා.
4gen i3 i3 RAM එක 4GB පුළුවන් ඇති RAM එක 4GB 4gen i5 ලැප් එකක් අවුලක් නැති 2015 version එකට ඇති 2020 න රන් කරන්න මාර තව කාගේ හරි අදහසක් හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න ගොඩක් වටිනවා ඔයාලගේ අදහස් දැනගන්න එක අපිට මොනහරි තියනවද ඔයාලගේ අදහස් හෝ මොනවායි ප්‍රශ්න මේ ගැන අනුන්ස අපි එන් කරමුද ඉතින් මයින්ස ඉන්නවද අපි එහෙමනම් ගයසන්සර් අපි එන් කරමු ඉස්සරහම අපි මහින්ද සර්ට ස්තුති පුද කරන්න ඕනේ අපිට අවස්ථාව ලබා දීම ගැන ඒ වගේම අද ක්ලාස් එකට සම්බන්ධ වුණු සියලු දෙනාටමත් ස්තුතියි. ඔයාලා අපේ ගෲප් එකට ජොයින් වෙන්න මේ කෝස් එක ඉදිරියට කරනවා නම් එතකොට මම කලින් කිව්වා වගේම මේ කෝස් එක මාස 3ක් තියෙනවා. බැච් දෙකක් ගන්න අපි. එක බැච් එකකට ළමයි 25 දෙනා ගන්න තමයි ගන්නෙ. බැච් දෙකට ළමයි 50 ගන්න. මොකද මේක ප්‍රැක්ටිකල් කරන සෙෂන් එකක් නිසා අපිට කරන්න අමාරුයි ගොඩක් තමයි පිරිසක් දාගෙන. එතකොට දැන් මේකේ කැම්පස් එකයිට අමතරව අපිට ඊයේ ජොයින් වෙන අය දකින්න ඇති ලොකු ක්ලවුඩ් එකක් ඉන්නවා අපිට කරන්න. එතකොට අපිට මේ Zoom එකෙත් ඉඩ මැදි වුණා. එතකොට අර පොඩි තරඟකාරීත්වයක් තියෙනවා. අපි ඉස්සරම රෙජිස්ටර් වෙන 50 දෙනා විතරයි ගන්නෙ. ඊනකට සෙෂන් එකක් පටන් ගන්න අපිට තව මාස 2 3ක්වත් යනවා. මොකද මේක අපි මාස 3ක් කරන හින්දා අපිට සතිය දවස් 4ක් මේකට අපි වෙන් කරන්න වෙනවා. රෙජිස්ටර් වෙන්න කැමති අය ඉන්නවා නම් ඔයාලට අපි ස්පෙෂල් ඔෆර් එකක් දීලා තිනවා. එතකොට එකපාරම පේමන්ට් එක කරන්න ඕනේ නැහැ. පළවෙනි පේමන්ට් එක 2500 පේමන්ට් එකක් කරලා ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊනඟ පේමන්ට් එක ඊනඟ මාසේ කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට අපි හදලා දීලා තිනවා. චැට් එකේ මැසේජ් එකත් සහකවද ගෑසන්ස ලින්ක් එක දාන්නද කියලා අහලා තිනා. එතකොට අපි ලින්ක් එක සොෆ්ට්වෙයාර් ටික අපි ලින්ක් ටික දෙන්නේ රෙජිස්ටර් වෙන අයට. එතකොට එයාලට අපි ගෲප් එකේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝලේෂන් එකේ ඉඳලාම අපි හැමදේම කියලා දෙනවා. බේසික් එකේ ඉඳලාම ප්‍රීමියර් ප්‍රෝ එකයි ආප්ටිපෙට් එකේ දෙකේම කියලා දෙනවා. එතකොට හැම සෙෂන් එකම රෙකෝඩ් එක YouTube අප්ලෝඩ් කරලා ලින්ක් එක ඔයාලට දෙනවා. ලින්ක් එක පබ්ලික් නෙමෙයි දෙන්නේ. ක්ලාස් එකට ජොයින් වෙන අයට විතරයි ලින්ක් එක අපි බලන්න දෙන්නේ. එතකොට අර ලින්ක් එක අපි පබ්ලික් දුන්නොත් අපිට ඉස්සරහට එතකොට අපි කරන ක්ලාස් වලින් තේරුමක් නැහැනේ. ඕන එකන ලින්ක් එක බලලා ක්ලාස් එක කරගන්න පුළුවන්. එහෙනම් අපි ලින්ක් එක ජොයින් වෙන අයට විතරයි බලන්න දෙන්නේ. තාම කොත් ගැටලුත් තියෙනවද ඔයාලට අපි මෙතනින් මේක end කරන්නද? ජෙට් එක ගහලා දෙනවා සර්ටිෆිකේට් එක ගන්න ඊට පස්සේ ස්ටාර්ට් කරන්න නම් ලබන සතිය ඉඳන් තමයි කැම්පස් වල හැමෝටම එකට කරන්නේ තෝර බැච් දෙකට සර්ටිෆිකේට් එකක් අපි සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා ඔව් සර්ටිෆිකේට් එක සර්ටිෆිකේට් ගෑසන්ස අපි සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා කැම්පස් සයිට් එකේ ඔක්කොටම ආයතන දෙන සර්ටිෆිකේට් එකක් තමයි හම්බ වෙන්නේ එතකොට ක්ලාස් එක තියෙන්නේ සතියකට දවස් දෙකක් වැටෙනවා බ්‍රහස්පතින්දායි සෙනසුරාදායි එක බැජ් එකක් අනිත් බැජ් එක සිකුරාදායි ඉරිදායි තියෙනවා හැමදාම තියෙන්නේ රෑ 8 ඉඳලා 10 වෙනකම් එතකොට ඔයාලට කවදා හරි දවසක් මිස් වුණොත් අර දවස් චේන්ජ් කරලා මෙව කරගන්න පුළුවන් එතකොට අපි බ්‍රහස්පතින්දායි සිකුරාදායි තියෙන්නේ එකම සෙෂන් එක සෙනසුරාදායි ඉරිදායි තියෙන්නේ එකම සෙෂන් එක එතකොට එහෙම
දවස් චේන්ජ් කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම අපි YouTube link එකක් දෙන හිඳ එතනුත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ගයන් සංස ක්ලාස් එක එන් කරමු. සම්බන්ධුණු සියලු දෙනාටම නැවත වාරයක් ස්තුති කරනවා. ප්‍රධාන වශයෙන් අපිට මේ අවස්ථාව ලබා දුන්නු මහින්ද සෙනවිරත්න සර්ටත් අපිට අද ක්ලාස් එක කරලා දුන්න අපේ ගයසන් සර්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. හරි අපි එහෙනම් මේ session එක මෙතනින් නවත්තනවා. ලබන සතියේ සෙනසුරාදා රෑ 8ට අපි register වෙච්ච අයට session එක පටන් ගන්නවා. chat එකට කවුරු හරි message එකක් දැම්ම. පන්දහම ගෙවන්න එකවර ගෙවන්න පුළුවන් නම් එකක් කමක් නැහැ. කොටස් දෙකකට ගෙවන්න පුළුවන් ඔයාලට අපහසු අයට පළවෙනි 2500 ඊළඟට 2500යි. අර අපේ WhatsApp group එකේ link එක මම දාලා තියෙනවා. ඒ group එකට link වෙන්න. එතකොට අපේ customer care එකෙන් ඔයාලට කතා කරලා විස්තර දැනුවත් කරනවා. හරි මහින්ද සර් ඉන්නවද දන්නේ? එතකොට අපි මේ ගෲප් එක අර ජොයින් වෙලා ඉන්න ගෲප් එකට දාන්නම් අපේ කවුද අර ප්‍රී කාඩ් එක සෙෂන් එක දිනාගත්තේ කවුද කියලා ඒ තුන්දෙනාත් අපි දැනුවත් කරන්න. හොඳයි විශ්වාස. අපි ළමයි ඉවලා තිබ්බද වීඩියෝ සඳලා? කීප දෙනෙක් ඉවලා තිබ්බා. හරි හරි. එහෙනම් හරි විශ්වාස හරි බොහොම ස්තුතියි. හරි සර් thank you. और कैंपस साइड था वहाँ रजिस्ट्रेशन पटांगत ते नए नए दिखला हमने අපි අද ඉඳලා එයාලට දැන් අපි follow up කරනකොට එයාලා ගැන session දෙකටම සම්බන්ධදලා බලලා කියන්නම් කියලා කිව්වා. එකයි අර offer එක ගන්න පුළුවන්ද කියලා බලන ප්‍රශ්නෙත් ආවා. ආහා. එතකොට එයාලට අද ඉඳලා අපි registration පටන් ගන්නවා. හරි හරි. ඒගොල්ලන්ට ඔයගලගේ WhatsApp link එක අරගෙන අර නේද? ඔව් chat එකේ දාලා තියෙන මම ආපහු දාන chat එකට. හරි හරි. එහෙනම් අපි leave වෙමු නේද? ඔව් මේ meeting එක end කරන්න යනවා. හරි. end කරන්න නැත්නම් සර් host එක දෙන්නද? හවුද? අපි එන් කරමු නේද ගයසන් සර්. ඔව්. එහෙනම් හරි. thank you හැමෝටම සුබ දවසක්. වත්තන කරනවා.